අයිබෝන් පුවත් ලෝකයට අද ඉතාමත්ම කාර්ය බහුල දවසක්. ඉතින් දිවෙනි වැඩිම පාද්‍ය ගණනාවකින් වැඩිම ප්‍රවෘත්ති සංඛ්‍යාවක් ඔබට වාර්තා කරන අපි අද දෙරණයි. අද දින රාත්‍රිය 8 රූපවාහිනී පුවත් විකාශය සමගයි ඔබ සජීවී වේකට වන්නේ. අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. තමිල් නාඩුවට IPL යටවේ. චෙන්නයි තරඟවලින් ශ්‍රී ලංකා ක්‍රීඩකින් ඉවතට. ශ්‍රී ලංකාවේ දෙමළ ඊලමකට ජය ලලිතාගෙන් යෝජනා. සෝබිත හිමියන් තමිල් නාඩු යන්න සැරසී. ඉක්මනින් සමතයකටපත් වෙන්නට අවස්ථාවක් උදා කරගන්න පුළුවන් වෙයි කියන ගුවන් නියමුවන් වෘත්තීය ක්‍රියාමාර්ගයක ගමන් වාර ප්‍රමාදයක්. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම කැමැත්ත පළ කර ලිපියක් ලබා දෙන්නේ නම් IPL තරඟ සඳහා වුණ සහභාගී කරවීමට ක්‍රීඩා මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව IPL විධායක කමිටුව මේ වන විට තීරණය කර ඇත්තේ චෙන්නයිහි මතුව ඇති ශ්‍රී ලංකා විරෝධය හේතුවෙන් එහි පැවැත්වෙන තරඟ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී කරවීමෙන් වැළකීමටයි. තමිල්නාඩු මහාමැතිනි ජයලලිතා ජයරාම්ගෙන් එල්ල වූ බලපෑම් හමුවේ චෙන්නයිහි පැවැත්වෙන තරඟ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදීමේ තීරණය IPL විධායක කමිටුව විසින් ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේදී. තරඟාවලිය එළඹෙන අප්‍රේල් 6 වනදා ආරම්භ වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනා චෙන්නයිහි පැවැත්වෙන තරඟ 8ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. චෙන්නයි වෙතින් විරෝධයක් පළ වුවද කුමා සංගක්කාර නායකත්වයේ දරන සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකාරීත්වයේ දරන්නේ එම් කරුණානිධිගේ බෑනාවීම නිසා තමිල්නාඩු විරෝධයේ දෙබිඩි පිළිවෙත මේ වන විට ඉන්දියා මාධ්‍යවල පවා දැඩි විවේචනයට ලක්වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් ජයලලිතාගේ බලපෑම් මත IPL විධායක කමිටුවගත් තීරණයට NDTV නාලිකාව කළ සාකච්ඡාවකදී ඉන්දිය හිටපු ක්‍රීඩකයන්ගේ ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ සහ විචාරකයින්ගේ දැඩි විරෝධය පළ වුණා. මගේ මතේ නම් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තමයි වැදගත්. චෙන්නයි කියන්නේ ඉන්දියාවේම කොටසක්. මීට පෙරත් පාකිස්තානයේ හොකි කණ්ඩායම මුම්බයි වලට පැමිණීම වැළක්වුවා. නමුත් ඔවුන්ට අනෙකුත් ප්‍රාන්තවල ක්‍රීඩා කිරීමට ඉඩ දුන්නා. මට තේරෙන්නේ නැහැ ඇතැම් පිරිස් තරණ මේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. But the obvious solution is not to have any IPL games in Chennai because මේට විසඳුම විය යුත්තේ IPL සීලුම තරඟ චෙන්නයි නගරයේ නොපැවැත්වීමයි. හේතු අනෙක් කණ්ඩායම් වලත් ශ්‍රී ලංකා ක්‍රීඩකින් ක්‍රීඩා කරන නිසා. එක කණ්ඩායමක නායකත්වය දරන්නේ කුමා සංගක්කාර. ඒ වගේම ලසිත් මාලිංග, මහේල ජයවර්ධන වැනි අතිශයින් වැදගත් ක්‍රීඩකින්ද මේ තරඟාවලියේ ක්‍රීඩා කරනවා. කණ්ඩායමකට බැරි නම් ඔවුන්ට අවශ්‍ය හොඳ ක්‍රීඩකින් තෝරා ගැනීමට ඒ ඉතා ලැජ්ජ සහගතයි. මේ ක්‍රියාව මම දකින්නේ ඉතා වැරදි පූර්වාදර්ශයක් විදිහට. කාලයක් තිස්සේ කරන සංවිධාන කටයුතුත් එක්ක කරන තරඟාවලියක්. ඉතින් මං හිතන්නේ අපේ ක්‍රීඩිකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් හෝවා තුන් හතර දෙනෙක් සම්බන්ධයෙන් මේ වගේ ප්‍රශ්නයක් තියෙනකොට එම තරඟාවලියම වෙන තැනකට ගෙන යන එක මං හිතන්නේ ප්‍රැක්ටිකල් කියලා. කෙසේ වෙතත් මතු ඇති මේ තත්ත්වය පිළිබඳ රාජතාන්ත්‍රික වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අද දෙරණ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතාගෙන් විමසූ විට ඔහු ඊට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළා. මෙතර දේශපාලඥයන්ගේ වැරදි වලට ක්‍රීඩකයින්ට වන්දි ගෙවීමට සිදු ඇති බවයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කිරිබත්ගොඩ පැවති අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනකට එක්වමින් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළා. සමහරු කියනවා අපි ජීවිතේ අපිට කමන්නේ ක්‍රීඩකෙන්ට යන්න කියන්නේ ඒගොල්ලෝ මැරුණක් කමන්නේ ගිහින් ක්‍රීඩා කරන්න කියලා. ඒක නෙමෙයි. එකක් මම කියන්න ඕනේ.
ලංකාවට විරුද්ධව තියෙන උද්ඝෝෂණ නිසා අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ගහන්න නොදෙන එක තමිල්නාඩුවල මම හෙලා දකිනවා. ඒත් එක හෙලා දකිනවා වාගේම අපි යථාර්ථය පිළිගන්න ඕනේ. මේක හෙලා දැක්කා කියලා මෙතනින් මේ තර්ජනය ඉවර වෙන්නේ නැහැ. මේක උද්ඝෝෂණයන් නිසා ඇතිවෙන තියෙන තර්ජනයක්. ඒත් ඇත්ත වශයෙන්ම LLRC වාර්තාව ක්‍රියාත්මක නැකරුවා කියලා අපි මානව හිමිකම් කැඩුවා කියලා තීරණය කරොත් ග්ලෙනීගල්ස් තීරණය යටතේ පොදු රාජ්‍ය මණ්ඩලයේ තීරණය යටතේ අපිට කිසිම ක්‍රීඩාවකට එකතු වෙන්න බෑ. මේ අතර මෙරට ක්‍රීඩකයින්ට දකුණු ඉන්දියාවෙන් නිලවී ඇති තහංචි සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද අද මෙලෙස අදහස් පළ කළා. කිසිසේත්ම ක්‍රිකට් පිළිබඳ ප්‍රශ්නයක් හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රශ්නයක් හෝ ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රශ්නයක් නෙවෙයි, අපේ රට පිළිබඳ ප්‍රශ්නයක්. එනිසා ආණ්ඩුව ඒ අර්ථයෙන් මේ ප්‍රශ්නෙට මැදිහත් විය යුතු කියලා අපි හිතන්නේ. එනිසා ඉන්දියාව ඍජුව ප්‍රකාශයට පත් කළ යුතුයි. ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පැමිණෙන කවරු හෝ පුරවැසියෙකුට ආරක්ෂාව දෙන්න සූදානම්ද නැද්ද කියන කරුණ. ඒ වගේම ශ්‍රී ලංකා රජයත්. ශ්‍රී ලංකා රජයත් අපේ රටේ පුරවැසියන්ට පැවසිය යුතුයි. ඔබ ඉන්දියාවට යා යුතුද නැද්ද? ඉන්දියාව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ආරක්ෂාව දෙන්න පුළුවන්ද බැරිද කියන කරුණ ලංකා ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ යුතුයි. මේක ක්‍රිකට් බෝඩ් එකට දානවා, ක්‍රිකට් බෝඩ් එකෙන් ක්‍රීඩා ඇමතිවරයාට දානවා, ක්‍රීඩා ඇමතිවරයාගෙන් විදේශ අමාත්‍යංශයට දානවා, මෙතනත් යනවා වෙන බෝල සෙල්ලම. අන්න දැන් ක්‍රිකට් සම්බාධකයක් ඇවිල්ලා. මෙන්න ජිනීවා පරාජයේ ඵල විපාක. බැරි වෙලාවත් ක්‍රිකට් ක්‍රීඩාවට මේ වගේ සම්බාධක දැම්ම වගේ ශ්‍රී ලංකාවට විරුද්ධව ආර්ථික සම්බාධක රටවල් පැනෙව්වොත් මොකද වෙන්නේ? මොකද අද රටේ පවතින විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියන එක මුළු ලෝකෙටම පෙන්වලා දීලා තියෙනවා. මේ අසාර්ථක විදේශ ප්‍රතිපත්තිය නිසා ඉස්සෙල්ලම ගැහුවේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට. දෙවනුව මම හිතනවා ගහන්න බලාගෙන ඉන්නේ අපේ රටේ ජනතාව. IPL තරඟ සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබියදී ශ්‍රී ලංකාව තුළ වෙනම දෙමළ ඊලමක් බිහි කිරීමේ යෝජනාවක් ගෙනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යොමු කිරීම සඳහා ඉන්දියාව බලපෑම් කළ යුතු බව තමිල්නාඩු මහා ඇමතිනි ජයලලිතා ජයරාම් යළි ප්‍රකාශ කොට තිබෙනවා. අද පැවතීම ප්‍රාන්ත සභා රැස්වීමේදී ඊට අදාළව ඉදිරිපත් කිරීමට සකස් කළ යෝජනාවක්ද ඉදිරිපත් කෙරුණා. මෙම යෝජනාව ජයලලිතා ජයරාම් විසින් ඉදිරිපත් කරනු ලැබුවා. ශ්‍රී ලංකාවට මිත්‍ර රටක් ලෙස සැලකීමේ ප්‍රතිපත්තිය නතර කළ යුතු බව අදාළ යෝජනාවේ සඳහන්. එසේම මෙරට දෙමළ ජාතිකින්ට මුහුණ දීමට සිදුව ඇතැයි කියන බලපෑම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවද ඉන් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ඇතුළු පිරිස සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් වන බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසනවා. අද දෙරණ වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ සඳහන් කළේ අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට තමන් මේ වන විටත් ඉල්ලීමක් කර ඇති බවයි. මීළඟ අවස්ථාව මිට වඩා දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉන්දියානු තානාපතිතුමාට මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට යෝජනා කීපයක් ඉදිරිපත් කළා. එනිකක් තමයි ඉතාමත් ඉක්මනින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ කරන්න. ඒ වගේම අපි ආගමික නායකයෙකු හැටියට අපට අවස්ථාවක් සලසා දෙනවා නම් ජයලලිතා මහත්මිය, මහමැතිතුමිය, ඒ වගේම කරුණානිධි මහත්මයා, ඒ දේශ නායකයන් සමග අපි ගිහිල්ලා සාකච්ඡා කරන්නම් මොනවද ඇත්තටම ඔබතුමලා බලාපොරොත්තු වන්නේ. එහෙනම් අපිට මේකේ අතරමැදියන් වෙලා ලංකාඩුවත් සමග ගනුදෙනු කරලා ඉක්මනින් සමතේකටපත් වෙන්නට අවස්ථාවක් උදා කර ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තමයි අපතුල ඇති උනේ. ඒ කෙසේ වෙතත් මෙරට සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනයට ඉදිකල නවතම සංචාරක හෝටලයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. කොල්ලපිටියේ ඉදිකෙන්නු මෙම සංචාරක හෝටලය පර්ල් බ්‍රෑන්ඩ් ලෙස නම් කර තිබෙනවා. සංචාරකින් ඉලක්ක කොටගත් මෙම හෝටලය ඔවුන් වෙනුවෙන් වන විශේෂ පහසුකම් රැසකින්ද සමන්විතයි. මෙරට සංචාරක ආගමනයේ වර්ධනය වෙමින් ඇති අවධියක තව තවත් ඒ ප්‍රවර්ධනයට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා. මෙතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එන වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු මේ විරාමයෙන් අනතුරුව. ටීවී දෙරණි තවත් විප්ලවීය හඳුන්වා දීලා ශ්‍රී ලංකාවේ මුල් වරට නිර්මාණය කළ Android TV app එක. දින කතා ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ ඇතුළු ඔබේ ප්‍රියතම වැඩසටහන් දැන් පහසුවෙන් අරඹන්න.
දෙරණ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා දැන්ම Google Play වෙත පිවිසෙන්න. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. Welit adena ratri 8 pradhana kuwat vikashaya samagai. අම්පාර හාඩි තාක්ෂණික විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වෙන දෑට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ පස්වැනි දිනේ අදයි. එහි සිට අද දින වෙනුවෙන් තොරතුරු ගෙනෙන්නේ සුරංග ප්‍රනාන්දු. ඔබ දෑට කිරුළ ප්‍රදර්ශන භූමියේ අද දෙරණ මාධ්‍ය කුටිය තුළ සිටමින් තමයි මේ ආකාරයෙන් මා ඔබ හා සම්බන්ධ වන්නේ. දෑට කිරුළ ප්‍රදර්ශනයේ හා ඒ ආශ්‍රිත තොරතුරු දැන කියා ගන්නට අප මේ ස්ථානයට ආරාධනා කළ අමාත්‍ය රංජිත් සීමලාපිටිය මැතිතුමන්ට සුභ සන්ධ්‍යාවක් අමාත්‍යතුමනි. සුභ සන්ධ්‍යාවක් සුරංග. අමතුමනි දැයට කිරුළට සමගාමීව විශාල සංවර්ධන ව්‍යාපෘතීන් මේ රට තුළ ක්‍රියාත්මක වුණා. මොනවද ඒ සංවර්ධන ව්‍යාපෘතීන් කොහොමද ඒවා ප්‍රගතිය? ඔව් සුරංග, අපි දැයට කිරුළ තුන් වතාවක් කොළඹ බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේදී මුළු ගැන්වුණා පැවැත්තුවා. එදාට අපිට සංවර්ධනයේ ප්‍රදේශීය ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි අපි 2010 නුවරට යද්දී අපිට යටිතල පහසුකම් වල අවශ්‍යතාවය පැන නැගුණා. ඊළඟට බුත්තලට යද්දී තත්ත්වය තවත් ඊට වැඩිය ඒ අවශ්‍යතාවය වැඩි වුණා. අනුරාධපුරයට යද්දී ඒක තව දෙගුණ වුණා. අම්පාරට යද්දී ඒකට තව දිස්ත්‍රික්ක හතරක්. අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුවට රුපියල් මිලියන 60,000ක දේ රජයේ වෙන් කළා මේ වර්ෂයේ පුරාම ක්‍රියාත්මක වෙන පරිදි. තවත් අලුත් අත්දැකීමක් එකතු කරා ප්‍රදර්ශන භූමිය මේ රටට දායාද කරන්න පුළුවන් අනාගතයට අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක්. අමාත්‍යමනි, දැයට කියලා ප්‍රදර්ශනයේ මීළඟ අදියර පැවැත්වෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ. අපි ඒ ගැන ටිකක් කතා කරමු. ඔව්, ඇත්තෙන්ම මීළඟ දැයට කිරුලේ සංවර්ධනයේ ප්‍රතිලාභ කෑගල දිස්ත්‍රික්කයට, කුරුණෑගලට සහ පුත්තලමට අධිකාර ජනාධිපතිතුමා තීන්දුව කරලා තියෙනවා. ප්‍රදර්ශනය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වීමටත්, ජාතික නිදහස් උත්සවය කෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වීමටත් එතුමා තීන්දුව කරලා තියෙනවා. මම දකින්නේ එතුමාට අවශ්‍යයි දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්ක එක දිස්ත්‍රික්කයක් එක වර්ෂයකට ගන්න නැතුව අවුරුදු කිහිපයක් තුළ දැයට කිරුලේ අරුණලු මුළු සමස්ත ශ්‍රී ලංකාවටම ලබා දීලා අර ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනට ප්‍රධාන හිණිමගක් බවට දැටි කිරුළ පත් කරගන්න. බොහොම ස්තුතියි අමාත්‍යමනි, ඉතාමත්ම කාර්යබහුල මොහතක අපත් සමග එක්වීම පිළිබඳව. ඒ වගේම අද දෙරණ මාධ්‍ය කුටිය තුලත් සුවිශේෂී අත්දැකීම් රසක් ලබන්නට ඔබට හැකියාව තිබෙනවා. අදිනේ පුරාවටම තිර පරීක්ෂණ, හඬ පරීක්ෂණ සහ තවත් විනෝදාත්මක වැඩසටහන් රසක් මේ අද දෙරණ මාධ්‍ය කුටිය තුල ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකා එයාර්ලයින්ස් ආයතනයේ ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමත් සමග පසුගිය දින කිහිපයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාහි ගමන් වාරවල ප්‍රමාදයක් ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් බොහෝ මගින් අපහසුතාවයට පත්ව ඇති බවද අද දෙරණට වාර්තා වෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආධුනික ගුවන් නියමුවන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය පුළුල් කර වෙනසකට භාජනය කිරීම හේතුවෙන් ගුවන් නියමුවන් මෙම තීරණයට එළඹ තිබෙනවා. කෙසේ වෙතත් නියමුවන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා පසුගිය දින කිහිපෙම ඇති වූ ගුවන් යානා ප්‍රමාදයන් හේතුවෙන් මගින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව අද දෙරණට වාර්තා වුණා. මේ පිළිබඳව අප කළ විමසීමකදී ගුවන් නියමුවන් පෙන්වා දුන්නේ ආධුනික ගුවන් නියමුවන් බඳවා ගැනීමේ ක්‍රියාවලියේ සිදු කර ඇති වෙනස්කම් නියමිත ප්‍රමිතියෙන් තොරව සිදු කර ඇති බවයි. කෙසේ වෙතත් මේ හේතුවෙන් මගින්ට සිදුවන අපහසුතාවයන් වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයේ ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගෙන් විමසීමක් කළා. හානියක් වෙයිද කියලා, ඒගොල්ලන්ගේ ප්‍රමිතිය අඩු වෙයිද කියලා ගුවන් නියමුවන් කියන ළඟේ දෙන රොස්ට එක තමයි ඒගොල්ලන් වැඩ කරන්නේ කියලා. ඉතින් ඒකින් අපිට ආව තියෙන සයිට්ස් වලට ඒ ගුවන් නියමුවන් ගන්න තියෙන අවස්ථාව නැති වෙලා තියෙන හැබැයි එහෙම වැඩි පාඩුවක් දැන් තියෙලා නැහැ. මොකද අපිට අවශ්‍ය ගුවන් නියමුවන් නියුවා. මේ මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ ආයතනික ගුවන් නියමුවන්ගේ පුහුණු කිරීම ගැන. ගල්ගමුව වන අලි ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් ගම්වාසීන් අද මාර්ගයක් හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වුණා. ඉකුත් 24 වනිදා ගල්ලෑල්ල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් මියගිය
48 හැවිරිදි IM විමලාවතී නැමැති කාන්තාවගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ගම්වාසීන් එම දේහය රැගෙන සුසාන භූමිය කරා යන අතරතුර ගල්ගමුව ඇහැටවැව මාර්ගය අවහිර කරමින් බලධාරීන්ට එරෙහි විරෝධතාවක නිරත වුණා. ඔවුන් පවසන්නේ වන අලි ප්‍රශ්නය විසඳීමට වනජීවී බලධාරීන් මැදිහත් විය යුතු බව. ගල්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් තත්ත්වය සමතයකට පත් කෙරුණා. මිනේරිය නිවසක් තුළ ගෙලවැළලාගෙන මියගොස් සිටි තරුණයෙකුගේ සහ තරුණියකගේ මෘතදේහද අද සොයාගැනුණා. ඒ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත. මින්නේරිය රොටවව පදිංචි 27 හැවිරිදි තරුණියෙකු සහ 16 හැවිරිදි තරුණියක මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ එම තරුණියගේ නිවස තුළදී. මියගිය තරුණයා එම තරුණියගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාම් පුරුෂයා වන අතර දෙදෙනා අතර පැවති අනියම් සම්බන්ධයක් අනාවරණය වීම මුල් කර ගනිමින් සියදිවි හානි කරගෙන ඇති බව පැවසෙනවා. සියදිවි නසාගත් තරුණියගේ මව මීට මාස කිහිපයකට පෙර දුරබැහැර නිවසක රැකියාවකට ගොස් ඇති අතර මෙම නිවසේ තනිව වාසය කරමින් ඇය තම මස්සිනා සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. සියදිවි නසා ගැනීම සිදු වී ඇත්තේ මීට දින කිහිපයකට පෙරයි. එම නිවසින් දුර්ගන්ධයක් හැමීම නිසා ප්‍රදේශවාසීන් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව අදාළ තරුණයා සහ තරුණියගේ මෘතදේහ සොයාගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කෙරුණු අතර අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා මලසිරුර පොළොන්නරුව මහරෝහල වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු සඳහන් කළා. දැන් ක්‍රීඩා පුවත්. IPL තරගාවලිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද සවස මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කර සිටියා. මම හිතන්නේ අපි කණ්ඩායමක් වශයෙන් අපි IPL තරගාවලිය ගැන දැන් වැඩි හොයන්න බලන්න යන්නේ නැහැ. මොකද ඒක මම හිතන්නේ ක්‍රිකට් බෝඩ් එක මාර්ගයෙන් ප්ලේයර්ස් ලවද දැනුවත් කරා ඉදිරියේදී. දැන් අපේ මේන් ටාගට් එක ඇවිල්ලා මේ බංග්ලාදේශයත් සමග තියෙන ඒ තරඟ දෙක හොඳින් ඉවර කරන්න. ඉතින් මම හිතන්නේ අපි IPL එක ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ කණ්ඩායමක් වශයෙන්. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. හෙට තරගය පිළිබඳව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් අද සවස පැවති මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් දැක්වුවා. ඉන්දියාවේ අපේ කණ්ඩායමේ සංගීතය තාම අපි තීරණය කළා නැහැ. නමුත් මම හිතනවා මේක අපිට අත්‍යවශ්‍යම තරගයක්, يعني හෙට සීරිසේ දිනන්න පුළුවන් තරගයක්. ඉතින් මම හිතන්නේ ඉන්න හොඳම 11 දෙනාව තමයි අපි ක්‍රීඩා කරවන්නේ. ඉතින් කණ්ඩායමේ ලොකු වෙනස් වීම කළ යුත්තේ නැහැ. මෙතන සිට වාර්තාවන හැමතරතුරක්ම හෙට උදෑසන 6:30ට දෙරණ අරුණ ඔස්සේ ඔබට දැන කියා ගන්න පුළුවන්. ඉන්නහවට බොහෝ තොරතුරු ඔබට අපගේ වෙබ් අඩවියෙන් දැනගත හැකි. ඒ සඳහා අපි විසෙන්නේ www.adaderana.lk.